මම හර්ෂ සුභසිංහ මම දැනට සීෝ කෝජෙන් මේ කම්පනයක අවුරු දහනමයකට ඉසිරින් පටන්ගත්තේ. මම පටන්ගත්තේ තනියම ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඇත්තටම මට එදාසල සල්ලි තිබ නැතින්ද අපේ අම්ම කම්පිටර්සයක් කරඳන්න. ඒ අරන්දුන්න කම්පිටර්ස් එක තම එකම ඉන්වස්මට් එක මේ කම්පනයක. එතකොට ඒ කම්පිටර්ස් එකෙන් අපි දියුණු වෙලා අපිම අපේ සල්ලි හොයාගෙන කම්පනය තනියම හදාගෙන ගිහිල්ල. ඊට පස්සේ අදත් අපි කිසි කෙනෙකුට ණය වෙලා නැහැ. ඒත් එක්කම අපි කිසි කෙනෙකුට ශාස්විකුල්ලා නැහැ. අපි තාම ලංකාවේ තමයි මේ වැඩිපුරම ශයාස් හෝල් කරන්නේ. බ්ලූ චිප් කම්පනීස්මයි ඔක්කොම අපිත් එක්ක වැඩ කරන්නේ. අපි ලොකු සලියෂන්සේ කට්ටියට ප්‍රොවයිඩ් කරන්නේ. ඉතින් අපි ඔක්කොම ඩිවලප් කරලා තියෙන ඩිසයින් කරලා තියෙන මැනිෆක්ෂ කරලා තියෙන සපෝට් කරලා තියෙන ලංකාවේ. මොකද මිනිස්සු හිටිය අපිට කවදාක තාරහදන්න බැහැ කියලා. දැන් අපිට පුළුවන් සුපකාස හදන්න. ඒත් එක්කම සයන්ස් බැටරිස් හැම පැත්තකටම. ඊට පස්සේ AI ග්‍රෝ කියලා ඇග්‍රිකල්චර් ලංකාව වෙනස් කරන්න ඕනේ කියලා AI ග්‍රෝ හදලා දැන් අපි ඇත්තටම අපේම ප්‍රොඩක්ෂන් එළියට දාලා තියෙනවා. අපිට ඕන කරලා තිබ්බේ මේ ඊකෝ සිස්ටම් එකක් ක්‍රියේට් කරගන්න. මේ ඔක්කොම ටෙක්නොලොජිස් ටික අපිට අපේ ලංකාවම නිපදවන්නේ කොහොමද කියලා. අපි ප්‍රොපෝසල් එකක් ගෙනාවා ඒ දවස්වල. අපිට ප්ලේස් එකක් දෙන්න මේ ඔක්කොම එකතු කරලා එක්ස්පර්ට්ස්ලා ටික ඔක්කොම එකතු කරලා සිටි එකක් හදන්න. එහෙම කියලා අපි අවුරුදු ගාණක් ප්‍රපෝසල් හදාද කේක ආණ්ඩුවෙන් ආණ්ඩුවට ගිහිල්ලා මේක ප්‍රපෝස් කරා. ඊට පස්සේ මිනිස්ටර් කෙනෙක් හරි පොලිටි මොන හරි නියද පොලිටිෂන්. ඊට පස්සේ ගොඩාක් කාලයක් ගිහිල්ලා මෙයා හම්බුණාට පස්සේ මෙයා දෙනවා විනාඩි 20ක් පැය භාගයක් විතර දෙනවා අපි හම්බෙන්න. ඊට පස්සේ එයා ඉතින් ඕක බල්ලේ වෙලා වෙරි ගුඩ් අයිඩියා වෙරි ගුඩ් අයිඩියා කියනවා. එතනින් එහා මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒතර ඒ දවස්වල ඔහොම කරගෙන යනකොට මට හම්බුණා විනාඩි 15ක ඔපචුනිටි එකක් මේ මිස්ටර් ගෝඩාබේ රාජපක්ෂට කතා කරන්න. ඔහොම ඉන්නකොට ඔන්න හරියටම දෙක වෙනකොට මිස්ටර් ගෝඩාබේ රාජපක්ෂ හිනා වෙවි ආවා. ඇවිල්ලා ඉඳගත්තා. ඉඳගෙන ඉවරලා ඇහුවා how can I help you කියලා. ඊට පස්සේ මම මගේ කොන්සෙප්ට් එක කිව්වා. ඒතර අපේ කොන්සෙප්ට් එක කියනකොට වැඩක් තියෙන්නේ එතුමා හොඳට ඒක අහගෙන හිටියා. අතරම් මම ස්ටේට්ස්මන් කරන්නේ මම ගෝඨාභය රාජපක්ෂ අහන ප්‍රශ්නවලින් දන්නවා මෙයා ටෙක්නොලොජි ගැන හොඳට දන්නවා කියලා. ඊට පස්සේ එදා පළවෙනි දවසේ මට හම්බුනාම ඔන්න ඔය ප්‍රශ්නතකේ තමයි ඉස්සෙල්ලාම අහගෙන අහගෙන ගියේ. ඊට පස්සේ ඒ ටික කන්වින්ස් වුණාට පස්සේ එයාට තේරුණා මේ කට්ටේ මේ ජෝකර්ස්ලා ටිකක් නෙමෙයි, මේ කට්ටේ මීට වඩා සීරියස් ප්‍රෝග්‍රෑමර්ස්ලා ටිකක් මේ වැඩක් කරන ටික. ඒකින්ද අපි තවත් අහන්න ඕනේ කියලා. ඊට පස්සේ එතුමා මගේ දිහා බැලලා එතන හිටපු අනිත් කට්ටියත් එක්ක කතා කරලා ඊට පස්සේ කිව්වද අපි දැන් මේ කරමු කියලා. ඊට පස්සේ මමත් හිතුව ඉතින් කරමු කිව්වට පස්සේ ඕක සාමාන්‍යයෙන් ඔය අපි වෙන කට්ටිය ගාවට ගියා වගේ තමයි. ඕකේ වෙන වැඩක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම එහෙමත් හිතාගෙන thank you කියලා මම එන්න ආවා. පහුවෙන්ද උදේ කෙනෙක් කතා කරලා කිව්වා මෙහෙමයි මෙන්න මේ 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 තැන් තියෙනවා. ඒ තැන් ගිහිල්ලා බලන්න කියලා මේ සර් කිව්වා. මේ ගිහිල්ලා බලලා ඒකෙන් තැනක් චූස් කරන්න කියලා. මේ අපි දැන් ඉන්න ස්ථානේ මරදාන්නේ බැලුවා මෙතන ගොඩාක් ස්පේස් තියෙනවා. ඔක්කොම කඩාගෙන වැඩිලා මිනිස්සුත් නැහැ. කොහොම දහජරාව මිනිහෙක්වත් ලේසියෙන් පැත්ත බලාත යන්නේ නැති තැනක් තමයි මේක. නමුත් අපි තේරුණා මෙතන පොටෙන්ෂල් එක වැඩි හින්දා අපිට හිතුණා දැන් මෙතන අපි ගිහිල්ලා චූස් කරලා දෙමු කියලා. ඊට පස්සේ අපි අපේ ආකිටෙක්ස්ලා ගෙනල්ලා අපේ ඩිසයිනර්ස්ලා ගෙනල්ලා ඒ ඔක්කොම මහත්තර ටික එකතු වෙලා මේක ඩිසයින් කරා කොහොමද මේක වෙන්න ඕනේ කියලා. ඔක්කොම ඩිසයින් කරාට පස්සේ ඒ කට්ටිය ඔක්කොම කරේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒතර මේ කට්ටියටත් ලොකු තහනමක් වෙනවා. මේක දැන් හදන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ හා කියපු ඉඳ නේද කියලා.
මොකද යා ඇක්ෂන් මනුස්සය කියන එක යොක්කොට මේ වෙනකොට තේරලා තිබ ද අපි ඔක්කොම් පටන් ගත්තර පස්සේ දැ මිස්ස ගෝඩා බිරාජ පක්ෂ සුමානක සරයක් නත සුමානක් දෙකට සරයක් දැන් අපිව බලන්න එනවා. තකොට මේක ප්‍රෝගෙස් එක බලන්න අනිවාරයෙන් වෙනවා. නමුත් මෙතන තියෙන්නේ මේ මහත්තය ගාව තිබ ඔක්කෝම කට්ටිය හරි කාර්යක්ෂමයි. ඒකන් යුඩගේ කට්ටේ කාරයක්ෂමයි ඊට පස්සේ. අපි ගිල්ල බැලෝත මිලිට්‍රිය කට්ටේ හරිම කාරක්ෂමයි. ඉට පස්සේ මෙතුමටත් හැමදාම් මෙතැන්ට එන්න ඕනේ බලන්න ඕනේ. ඉට පස්සේ දැන් එහෙම ගොඩාක් වෙලාට කැපවෙලා එතන පැෂන් එකක් අරගෙන වැඩ කරන ලීඩ කෙනෙක් හැටියට තමයි ම ගෝටාපේ රාජපක්ෂ කෙනෙක් පුද් කියලා දැක්කේ. මම වැඩ කරන්න වැඩ කරන්න මට තේරුුණාද මෙතුමට තියෙනවා මේ හරි ක්‍රියේටිවිටි ස්කිල් එකක්. එකන මෙතන ගියාට පස්සේ දැන් මෙතුම තමයි කියන්නේ මේ ගල් මෙහෙම හරියන්න අපි මේක මෙහෙම වෙනස් කරමු. ඇයි අපි මේ ඩෝස් මෙහෙම කරන්න නැත්නම් මේක වෙනස් කරමු. එතකොට මෙතුම ආකිටෙක්ස්ලත් එක්කත් අපිත් එක්කත් හැම එක්කෙනත් එක්කම එකතු වෙලා කතා කරනවා දැන් මේක කොහොමද මීට වඩා හොඳ විදිහවලට කරන්න පුළුවන් කියලා. එතුමා එනකොට අපි ඔක්කොම දුවගෙන එනවා මොකද එතුමගේ අයිඩියාස්ත් ගොඩක් අපිට උපයෝගී වෙන හින්දා. මේවාගේ කාලෙකින් ඉවර කරගන්න මෙච්චර ප්ලෑන් එකක් කරලා මෙච්චර කාලෙකින් ඉවර කරගන්න මම හිතන්න වෙන කවුරුහරි ලීඩර්ෂිප්පයක් ගත්තයි කියලා මේක කරන්න පුළුවන් වැඩක් කියලා. ඉතින් එතුමා තියෙන මාසකට සරයක් UDAගේ මීටින් එකක් මේ ඔක්කෝමලම එකතු කරලා මිලිටරි එකයි UDAගේ කට්ටියයි LRCගේ කට්ටේ ඔක්කොම එකතු කරලා හෙන ලොකු මීටින් රූම් එක මේ මීටින් එක තියෙනවා. තින් එතුමා උදේ 9ට පටන් ගන්නවා මීටින් එක ඉවරගන්නේ 3:00 මාට් විතර. එතකොට මේ හැම එක්කෙනාටම ඒ කට්ටියගේ ප්‍රසන්ටේෂන් එකක් ඒ කට්ටියට කරන්න පුළුවන් කරපු වැඩ ටික මොකද්ද කරන්න යන වැඩ ටික මොකද්ද කෝස්ට් එක මොකද්ද ඒවල පින්තූර මොකද්ද කරපු ඒවල පින්තූර මොකද්ද අන්තිමට ඒවල තියෙන ප්‍රශ්න ගැටළු මොකද්ද කියන එක හැම මාසයකටම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ප්‍රසන්ට් කරන්න ඕනෙම. එතකොට එහෙම ඉවලුවේට් කරේ නැත්තම් කවදාකවත් මේ ලංකාවේ තියෙන ප්‍රොජෙක්ට් වල ටාගට්ස් රීච් කරන්න හම්බෙන්නේ නැහැ. මම දැක්කේ මේ හැම ප්‍රොජෙක්ට් එකම ගොඩාක් වෙලාවට තිබ්බේ ප්‍රෝග්‍රෙස් එක හරි ෆාස්ට්. හැබැයි ප්‍රෝග්‍රෙස් එක ෆාස්ට් වෙන්න මෙතුමට සෑහෙන කැපවීමක් කරන්න මමත් හිතාගෙන හිටියේ මේ මිනිස්සයාට කොහෙන්ද මේ ටයිම් එක හම්බෙන්නේ. මෙතන මිලිටරි එක බලාගන්නත් ඕනේ ඊට පස්සේ මේ UDA එක බලාගන්නත් ඕනේ මීටින්ග්ස් යන්නත් ඕනේ ඊට පස්සේ මේ අපේ ඔෆිසර්ස් වලටත් එනවා සුමානෙන් සුමානකට එතනත් කතා කරනවා ඊට පස්සේ වෙන තැන් වලටත් යනවා. ඉතින් ඔහොම කරලා කොහොම හරි මේ වගේ මීටින් එකක් කරන්න දවසම මම දන්නවා එතුමා නොකා නොබී ඉන්නවා උදේ 3 ඉඳලා හවස 3 මාර විතර වෙනකල් මේ මීටින් එක ඉවරනකම්. ඒක දවසක් මම කතා කරගෙන එතුමාත් එක්ක කොහොමද මේ කුණු ප්‍රශ්නේ ඔබතුමා විසඳුවේ කියලා. එතකොට එතුමා කියනවා මේ කුණු ප්‍රශ්නේ විසඳන්න ඉස්සලාම මේක ක්ලීන් කරලා ඉන්න එපා. ක්ලීන් තැනක් තියෙනවා නම් මිනිස්සු ඇවිල්ලා කුණු දාන්නේ නැහැ. ඊට පස්සේ එතුමා මේ ක්‍රියේට් කරපු ස්ට්‍රක්චර් එක ඉස්සලාම ක්ලීන් කරා කිව්වා. ඊට පස්සේ එන්වයරන්මන්ටල් පොලිසිය හරියට ප්‍රෙසිෂන් කරා කිව්වා. ඊට පස්සේ ඒක ප්‍රෙසිෂන් කරාට පස්සේ හැමදාම එතුමා උදේ නැගිටලා මොනිටර් කරා කිව්වා ඒ ප්‍රෙසිෂන් කරන ටික. ඒ ඔක්කෝම එකතු වෙලා තමයි ඔය කොළඹ ලංකාවේ තිබ්බ කුණු නැති කරලා දැම්මේ. ඒ ඔක්කෝම එකතු කරපු කැපවීමයි ප්ලෑන් එකයි ඇක්ෂන් එකයි ඔය තුනම එකතු කරලා. සමහරක් තැන්වලදී එතුමාට ඕන දේවල් කරගන්න ඕන වුණ ගමන් එතුමා කරපුදේ එතුමාගේ ජනාධිපතිතුමාව ගෙන්න ගත්තා. මොනහරි එකක් කතා කරලා අපි ගිහල බලමු කියලා ජනාධිපතිතුමා ගෙන්නගෙන ඉවරලා එතුමාට පෙන්නලා ඉවරලා එතුමාගේ සහයෝගයක් ඇතුව ඒ ප්‍රශ්නත් විසඳනවා. ඊට පස්සේ වේගකාරක පටන් ගන්න කාලේදී ඔය කොන්සෙප්චුවලි විතරයි තිබිලා ඊට පස්සේ මාත් එක්ක ඔය ඩොක්ටර් බෙෂාන් එකතු වුණා. ඊට පස්සේ ඒත් එක්කම අලුතෙන් ගත්ත ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා එක්කෙනෙක් ගත්තා. ඊට පස්සේ එයාගෙන් පස්සේ අපි ඔය අලුතෙන් යුනිවර්සිටිකින් අවුට්වෙච්ච කොල්ලන්ගෙන් තමයි මේ ඔක්කොම පටන් ගත්තේ. පටන් ගෙන අපි හැම දෙයක්ම ලංකාවේ නිෂ්පාදනය කරේ. අපේ ඊට පස්සේ කවදාකවත් කවුරුවක්වත් කාබන් ෆයිබර් කරලා තිබෙන ලංකාවේ පළවෙනි සැරේට කාස් වලට කාබන් ෆයිබර් පැනල්ස් හදන ක්‍රමවේදය අපි හොයාගත්තා. හොයාගෙන අපි ඒකෙන් තමයි ওই කාරක තනි ක්‍රම හදලා තියෙන්නේ. ගහලා අපි කාරකක් හදන්න ඕනේ කියලා කියපුවාම එතකොටත් ඔන්න ඔය මේ මිස්ටර් ගෝඨාභය රාජපක්ෂ ඒකතු වුණාම මම කිව්වා මෙහෙමයි සර් අපිට මේ කාරකක් හදන්න තියෙනවා මේ අපිට බැරිද මේ පොඩි උදව් කරන්න. ඊට පස්සේ හරි මේක හොඳ අයිඩියා එකක් නේ මොන හරි කරන්න ඕනේ.
ඊට පස්සේ දැන් මේකේ සක්සස් ස්ටෝරිය එක ඉඳ එයා තවත් බිලීව් කරා මේකත් මෙයාට කරන්න පුළුවන් නැත්නම් මේකත් මේ කට්ටියට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ කොන්සෙප්ට් එකේදීත් එතුමා අපිව විශ්වාස කරා මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි එතනින් එහාට ගියා හයිඩ්‍රොෆොනික්ස් කියන එකට. හයිඩ්‍රොෆොනික්ස් කියන්නේ ලංකාවේ ඇග්‍රිකල්චර් වෙනස් කරන්න ඕනේ කියලා. මම කිව්වා මෙහෙමයි සර්, දැන් අපි මේ වගේ හයිඩ්‍රොෆොනික්ස් කියලා ගාඩන් එකක් හදනවා, වර්ටිකල් ගාඩන් එකක් මේ කොන්ක්‍රීට් එක උඩ. ඉතින් මේ ඒකෙදි අපි මේක තමයි බලාපොරොත්තු වෙන්නේ, මේ වගේ හයි වැලියු හැලුවින් දැන් මම කියපු දේවල් ටික තමයි බලාපොරොත්තු. එතකොට එතුමා සද්ද නැතුව අහගෙන ඉඳලා මට කියනවා, "හර්ෂ, මම ඕක බලන්න ගිහිල්ලා තියෙනවා, මම ওই සබ්ජෙක්ට් එක ගැන ස්ටඩි කරා" කියනවා. ඊට පස්සේ එතුමා ඊට පස්සේ කියන්න පටන් ගත්තා, "මෙහෙමයි, උතන පොඩි ප්‍රශ්නයක් එනවා. ෆිල්ටර් එක අස්සෙන් චූටි සතෙක් එන්න පුළුවන්. ඒක තමයි ওই හයිඩ්‍රොපොනික් ගාඩන්ස් වල තියෙන එකම ප්‍රශ්නේ" කියලා. ඊට පස්සේ මට තේරුණා දැන් මෙයා මොනවාද මේ හයිඩ්‍රොපොනික්ස් කියන දන්නේ. මේ එයා මේ මොන හරි වෙන ෆාම් එකට යන්න ඇති අනම්මනම් කියලා මම මගේ ඇතුලේ හිතාගත්තා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මාස 3ක් 4ක් ගිහිල්ලා පස්වෙනි මාසේ යනකොට හරියටම අර සතා රිංගුවා. ඊට පස්සේ අපිට ඒකට වෙනම සොලියුෂන් එකක් හදන්න ඉදා මට තේරුණා. ඉතින් මේ ගෝඨාභය රාජපක්ෂ කොහොමද මේ ගැනත් සටි කළා, මේ ගැනත් දන්නේ කියන එක. මම සමහරක් වෙලා ටෙලිවිෂන් එකේ එතුමා ගැන කතා කරනකොට මේ ඇග්‍රිකල්චර් අපි වෙනස් කරන්න ඕනේ කියලා මම ඇත්තටම බිලීව් කරනවා. මොකද මෙයා මේක ගැන ස්ටඩි කරලා තියෙනවා, මෙයා ගැන මේක ගැන දන්නවා. ඒ නොලෙජ් එකක් මට නම් හම්බෙන්නේ නැහැ. ඒ වගේ නොලෙජ් එකක් තියෙන තව ලීඩර් කෙනෙක්. ඒකින්ද මම එතුමා ඒ ගැන ගොඩාක් ඇප්‍රිෂিয়েට් කරනවා. කවුරු හරි කෙනෙක් ඔයාගේ එතන නොලෙජ් එක තියෙනකොට හරි ලේසි අපිට මොන හරි කියන්න. එතකොට ඒ කට්ටියට කියපු ගමන් එයාට පොලිසි එක වෙනස් කරගන්න හරි ලේසි. මොකද නැත්තම් මෙයාට නොලෙජ් එක නැතුනම අපිට වෙන්නේ අපි ගොඩාක් එක්ස්ප්ලেইন කරන්න ඕනේ මේ නොලෙජ් එක ගන්න විදිය. එතකොට මම දැක්කේ දැන් ওই ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හැමදාම ඔය ගොඩාක් තැන්වල ගිහිල්ලා ජොගින් ට්‍රැක් හදනවා, වෝකින් ට්‍රැක්ස් හදනවා, ඒක වටේ ගස් හදනවා, රේස් කෝස් වගේ වහදනවා, ඊට පස්සේ උතන ඔය ඩච් හොස්පිටල් වගේ වහදනවා. එතකොට මේ මිනිස්සුන්ට දැන් රෙස්ටෝරන්ට්ස් තියෙනවා, වගේ බාස් කම්ප්ලෙක්සස් තියෙනවා. එතකොට මේ එන්ටර්ටේන්මන්ට් සෙන්ටර්ස් උත් තියෙනවා, ජොගිනුත් තියෙනවා, වෝකිනුත් තියෙනවා, උයනුත් තියෙනවා. දැන් අපි ගිහිල්ලා දියතුනට ගියොත් එහෙම ගොඩක් ළමයි ගිහිල්ලා හවසට දියතුනේ ටයිම් එක ස්පෙන්ඩ් කරනවා. ඒ කියන්නේ දැන් මෙතුමා මේ පොත් අරගෙන පොත් තියාගෙන නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. පොත් අරගෙන මේ පොත් කියවන කෙනෙක්. පොත් කියවන විතරක් නෙමෙයි උඩින් පල්ලෙන් ඒ පොත්වල අවශ්‍ය තැන් වලට නෝට්ස් අරගෙන තියෙනවා. මොකද අපිටත් මේ වගේ දෙයක් හම්බුනේ එතුමා වගේ කෙනෙක් ඒ කැපවීම අපි වෙනුවෙන් කරපු හින්දා. මේ ඔක්කොම එකතු කරාම එතුමා ලංකාවට ලොකු පැකේජ් එකක්. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.